රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. හීන ලෝකෙකනේ ජීවත් වෙන්නේ. කවද්ද නම් ගාව හීන ලෝකෙන් සැපෑ ලෝකෙට එන්නේ ඇත්ත ජීවිතේ? මේ ඔයා මේ වෙලාවේ තාත්තව හම්බ වෙන්නද නැත්නම් අයියව හම්බ වෙන්නද? තාත්තව හරි අයියව හරි හම්බ වෙන්න ඕන නම් මං කෝල් එකක් දීලා එන්න ඕනේ මෙහෙට. මං ආවේ ඔයාව හම්බ වෙන්න. තකාණියක්ම ගෙදර ඉඳන් ආවේ ඔයාව හම්බ වෙන්න. තකාණියක් හම්බ වෙන්න ඇවිල්ලා මොනවද කියන්නේද? ඔර තව මොනවද කියන්න ඉතුරු වෙලා තියෙන්නේ? කියන්න තියෙන එතන මට කියන්න බැරි වෙච්ච දේ ගැන. හිතින් කියන්න. හරි. මම කියන්න. මම අනිවාර්යයෙන්ම කියන්න. තාම ජීවත් වෙන්නේ අරුගීන ලෝකේ. කවද්ද ඔය ඇත්ත ලෝකෙට ජීවත් වෙන්න ඉන්නේ? හා? කල්පනායේ තමන්ගේ දෙයක් කතා කරන්නේ. තමන්ගේ දෙයක් තමයි කතා කරන්නේ. අනුන්ගේ දෙයක් නෙමෙයි. නාරු දැන් අර ගමත් දාලා ගිහිලා තියෙන්නේ. ඒක හොඳයි. ඌ දැනගන්න ඕනේ මේ දේවල් වල පැටලලා ඌට වැඩක් නැහැ කියලා. ඇත්තද කල්පනායේ? ඔයාට මහා රිග්මෙන්ට මේ දේවල් ආරංචි වෙනවා නේ? කොහමද ඔයා දැනගන්නේ? හමගෙන් දහන්නේ මේ දේවල් කොහමද දැනගන්නේ කියලා. අසිරි මේ ආසනේ මගේ. මේ ගම මගේ. ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ දේවල් දැනගන්න. ඕන තරම් මිනිස්සු ඉන්නවා. I see. මං දන්නවා ඔයාට ඔත්තුකාරයෝ ගොඩාක් ඉන්නවා කියලා. හැබැයි කල්පනායේ ඔයාට පුළුවන් ඕනේ දෙයක් කරන්න. මම බය නැහැ. අසනි ඔයා බය වෙන්න ඕනෙත් නැහැ. කිසි දෙයකට ඔයා බය වෙන්න ඕනේ නැහැ. කවුරු බය වුණත් නැතත් ඉස්සරහට වෙන්න ඕන දේවල් ඒ විදිහටමයි. කීපු තැන් වල තමයි ඉතින් අපි වැළුවේ ගිහිල්ලා. උන්ගේ පර්ණ යාළුවන්ගේ වලලයි. උන්ගේ දන්නේ යාළුවන්ට කෝල් කරලා උන්ගේ ගෙවල් වල තමයි ඉතින් ගිහිල්ලා වැළුවේ. එනේ මම කිව්වේ. ඕක කොහේ හරි දුරකට තමයි ඇදලා තියෙන්නේ. ඉතින් කෝල් එකක් ගාලා බලන්න. ඊපාරක් කෝල් කරාද රංජන් නයි කො ආන්ස කරනවේ. මං නම් කියන්නේ දැන් ඌ කොයි හරි යහතින් ඉන්නවා කියලා දන්නේ කී. අපි ඌව හොයන එක නවත්තලා බං අපි අපේ වැඩ කරගමු. ඔලා කියන්නේ ඉතින් එහෙම හරියන්නේ නැහැ කියලානේ. අනිත් එක බන් දැන් මේව ණයනියක් දැනගෙන ඇති. ඒක තමයි ඊළඟ භයානකම. මොකක්ද දැන් ඒකේ තියෙන භයානකම? දැන් පොලා කියන්නේ ණයනිය මොකක් හරි උගලක් අට ඔලා අපේ ෂෝ එක උන්ට ගණී කියලා.
එහෙම කොහොමද බං වෙන්නේ? ඈ උන් අඩු ගානේ දෙවනි ස්ථානයටවත් ආව දුන් පරාදයිනේ. අනික බං අපි ඔෆිෂියලි කියලා නැහැ නේ උන්ට එන්නේ නැහැ කියලා. මහිය කියලාත් නැහැ එන්නේ නැහැ කියලා. එවනේ මෙතිසංග. ඔලා කියන්නේ නයිනේ මේක දැනගෙන මහිය මෙහෙම ගිහිල්ලා උන්ගේ බෑන්ඩ් එකත් නැහැ. ෂෝ එකත් ඉවරයි කියලා අර කම්පැනි උන්ට ගිහිල්ලා කියලා උන් බය කරවල මොකක් හරි ගේමක් ගායි කියලා. හැබැයි පුතේ ඒකත් එන්න බැරි නෑ. හරි. අපි එහෙම වුණොත් බලමුකෝ. හරි. ඔව් ඉතින් එහෙම මොකක් හරි කළා අපේ ෂෝ එකේ මොකක් හරි වුණොත් තමයි මං උගේ ඔළුව බලන්නේ. බලන කතා කරන්න එපා. හරි හරි පොඩ්ඩක් ඉඳාංකෝ තාම එමු මුකුත් වෙලා නෑ නේ බා. අනික සුනුලා දැන් උඹල ඔහොම කතා කරන්නේ උඹලා හිතලානේ. ඇලාවටවත් එහෙම දෙයක් නෑනේ. නෑ නෑ පොලා කියන්නේ නයනයාගේ හැටියට එහෙම දෙයක් වුණත් වෙන්න පුළුවන් කියලා බා. සුනිලා වෙන්න පුළුවන් කියන එකයි වෙනවා කියන එකයි දෙකක්. හරි හරි මම කියුණා බා. අනික එහෙම දෙයක් ලාවට හරි මුලට දැනුනොත් එහෙම අපිට කියපන්. ඒකට මොකද්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය කියලා අපි දන්නවා. හරි. ඔව් ඈ ඒ මොනාරි තිරුණම් කියපන්. මොකද එදත් ඔය මහී කියලා අසිනිත් එක්ක කතා කරනකොට එතනට ඔක්කොම ඇමිනුවේ නයනයා. මන් දන්නවා. මතලට ඉන්නේ. බලමු මොකද ඉන්නේ. මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතුසෙන්. ටීන් කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. ඇත්තටම ඉතින් කල්පනා පුතාට ආයිත් ඇමතිකම හම්බෙච්ච කියන නම් මට හරි ආඩම්බරයි. හැබැයි ඉතින් මේ පාර බොහොම වගකීමෙන් ඒ වැඩ කටයුතු ටික කරගන්න ඕන කියලායි මට කියන්න තියෙන්නේ. අනේ ඔසි තිබ්බ වැරදි ටික හදාගෙන මම මගේම ගමනක් යන තීරණය කළා තියෙනවා. මේ ආසනයටත් ලොකු වැඩ කොටසක් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඉතින් සීයාගේ සහයෝගය මට ඕන වෙනවා. මේ වයසක මගෙන් මොන වගේ සහයෝගයක්ද පුතා ලැබෙන්නේ? නැති එහෙම නෙමෙයි. සීයාගේ විතරක් නෙමෙයි ඉතින් මේගොල්ලෝ හිටියත් මේගොල්ලන්ගෙන් කිසිම සහයෝගයක් හම්බෙන්නේ නැහනේ මට මේ වැඩවලට. අනේ අනේ ඉතින් අපි මොන සහයෝගයක් දෙන්නද? මම ඔය පොලිටික්ස් වලට වැඩිය කැමති නෑනේ. අපේ සීයත් එහෙම නැද්ද සීයා? කැමති නෑ කියලා හරියන්නේ නෑනේ නංගි. කොහොමත් අපි දෙන්න කසාද බැන්දලා පස්සේ වට මේවට සම්බන්ධ වෙන්න වෙනවා. හිතේ ඇති. මොකද කිව්වේ? හා? හිතේ ඇති? මේමයි මේමයි. තාමකින් ඌට කල් තිනවනේ. දැම්ම ඉතින් ඌට කලබල වෙන්න ඕනේ නැහැ. තාම ඉතින් මෙයාගේ විභාගේ ඉවර වෙලත් නැහැ. ඒකටත් තව මාස 3-4ක් ගත වෙයි. ඒ වෙනකොට ඒ අවසානයේ මෙයාට ඉතින් හොස්පිටල් එකක් ලැබි. අපි එතකොට බලමු නේද? බලමුකෝ සීයේ බලමුකෝ. හැබැයි සීයේ මම මෙයා ගැන සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් බලන් ඉන්නේ. අද වෙනකන් එක මං ඇතහැරියේ. අම්මෝ සීයේ මේ කල්පනාය මං ගැන විතරක් නෙමෙයි තව ගොඩාක් ගෑන් ළමයි ගැන හොම් බලාගෙන ඉන්නවා. අර සීය දන්නවද පවණි දලුගම් අංකල් විදුව? එයාත් මේ ළඟදි ලංකාවට එනවලු පිටරටට එන්නේ. මට FB එකේ මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ කවුද? සීය දන්නේ නැත්තනේ. මෙයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්. එහෙම අයත් ඉන්නවද? පරිස්සම පුතා.
දැන් මොකද්ද ওই ගමේ මිනිස්සු කතා වෙනවා මහීලමයා ගමින් ගිහිල්ලයි කියලා. හ්ම්? ආයි ගමට එන්න එපාලු. මොකද්ද ඒ කතාව? මහීලමයා ගමෙන් ගිහින් තියෙන පොඩි හිත්තමාරුවකට. එයි මං ඔයාලට එක දවසක් කිව්වේ. ඒ වුණාට මේ කතාව ගමේ පැතිරෙනවා වැඩි නේද නිකන් ලොකු කතාවක් වෙලා. හ්ම්? ඒක නම් ඇත්ත තමයි තාත්තේ. මේගොල්ලන්ගේ වැඩ ගැන ඉතින් කොහොමත් මේ කතා කරලා වැඩක් නැහැ. කොහෙද ඉතින් අපි කියන එකක්වත් මේගොල්ලෝ පිළිගන්නේ නැහනේ. ඒ වුණාට පුතේ මේ ෂෝ එක කටලඟ තියාගෙන එක එකිනා එහාට මෙහාට ඇදලා හරියන්නේ නැහනේ. ඒක තමයි අපිත් අද උදේ කතා වුනේ. අපේ දසුන් ලටත් ඉතින් ප්‍රශ්නයක් වුණාම රණ්ඩු වෙනවයි දඟලනවයි ඇරෙන්න කතා බහ කරලා ඒක විසඳ ගන්න පුරුද්දක් නැහනේ. තේරෙන්නේ නැ නෙමේ තේරුම් ගන්න උවමනාවක් නැහැ. දැන් මොකද ඒගොල්ලෝ කියන්නේ? මේ ප්‍රශ්නේ හින්දා මේ ෂෝ එක කරන්න බෑ කියලා කියනවද? ඈ? එහෙම බෑ කියලා නම් කියන්නේ නැහැ තාත්තේ. හැබැයි ඉතින් මේ බැරි වෙන විදිහට නේ මේගොල්ලෝ වැඩ කරන්නේ. මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නෙට තිලක් ළඟ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ මොකද ඔයා එහෙම කියන්නේ? තිලක් ළඟ මේ කතාව කියන්නේ? අනික මං අහගෙන තිලක්ගේ හාමිනේ කඩපොලේදී කතා වෙනවා මේ ෂෝ එක ගහන්නේ නයින්ලා කියලා. ඒ වනා ඉතින් හීනෙන් තමයි තාත්තේ. දැන් කොහොමත් මේ හැමදේම ෆික්ස් කරලා ඉවරයිනේ. ඒ වුණාට පුතේ මේ අල්ලපනල්ලේ ඕකම මොනවා හරි වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා දසුන්ට කියන්නේ කල්පනාවෙන් වැඩ ටික කරගන්න කියලා. අනේ මන් දන්නේ. අර අසීනි ළමයාගේ ප්‍රශ්නෙට ඇමතිවරු සම්බන්ධයිලු නේද? ওই දේශපාලඥයොත් එක කටයුතු කරන්න ඉපා කියලා කියන්න පුතේ. ඔය මිනිස්සු හොඳ මිනිස්සු නෙමෙයිනි. ඒක නම් ඇත්ත තමයි තාත්තේ. හැබැයි ඉතින් ඔය හැම දෙයක්මත් එක්ක ඒ දෙන්න ඉතින් ආදරේ කරනවනේ. ඒ වුණාට පුතේ කරන දෙයක් පරිස්සමෙන්. Kagels within rupiyal million 84 ka ranna urdu pasana Kagels varsini අද මොනවද බං පයින් බඩ ගගා එන්නේ බයිසිකලයක් ගනින් ගුබං එතකොට මචං අපි ලොකේෂන් කියපුවා සුටුස් ගාලා ප්ලේස් වෙන්න පුළුවා ඒව් ඔව් ඔයාලා දැන් අගෙන ලොකු ෂෝ ගාලා අරන් තියෙන්නේ වාන නේ හරි හරි ඉතින් අපිට ගාන්න තිබ්බ ෂෝ එක ඉතින් කොහෙද ඉතින් උඹලා ඉතින් ඒක පුතලා ගත්තා නේද මොනවද එහෙම සීන් නැන්නේ අපි අපේ වැඩ වෙන්නලා කම්පිටිෂන් එකේ වින් කරපු නිසා ඊයේ වැඩේ ආවේ හරිද හරි හරි ඩෝ අපිට ටැලන්ට් එක තියෙනවා අපිට ටැලන්ට් එක තියෙනවා අර බං නයනිය කියන කතාව මොකද්ද මම උඹලා ගේමක් ගැහුවා කියන්නේ කියා දුන්නා ආවෝ දුන්නා සල්ලි දුන්නා ඇත්ත කියනවා මේ ජජ් බෝඩ් එකට සල්ලිද දුන්නේ නැත්තම් එන මොනා හරිද ඒ ලැම්බා කන පොඩි වෙන්න ගන්න නිකන් අරවස්ස රෙද්දවල් කියන තුිටපන් දියෝගනේ කියන්නේ ඕගනේ කියන්නේ මට ඇත්ත කියනවා තමුසේ මායි විතරයිනේ ওই මෙතන ඉන්නේ වෙන කවුරුත් නැහනේ මම ඕවා කියන්නේ නැහැ ඇත්ත කියනවා හරි දුන්නා සල්ලි දීලා තමයි ගේම කාගත්තේ පාඩුවිටම පැත්තල්ලා. ඕකනේ කියන්නේ ආ. ඕගොල්ලෝ ඔය ෂෝ ගහනවා වගේ පොලා අපි ෂෝ ගහනවා මචං. අපිට කියන්න අමතකුණානේ. පල්ලිය මංගල්‍යේ මචං. කොහෙද මේ පොල් ගායනේ පල්ලිය මංගල්‍යේ සංගීතේ අපිට ඇවිල්ලා තියෙන්නේ. මචං කිසි කතාවක් නැහැ ලක්ෂ පහක් කිල්ලුව. ලක්ෂ පහක් කිල්ලුව. ඉතින් තින් කියන්නේ ඒගොල්ලෝ කෙලින්ම කියනවා ලක්ෂ පහක් නෙමෙයි ලක්ෂ හතක් දෙන්නම් ගහන්න කිව්වා. ලක්ෂාත දිල ගස්සන්න බල ජිප්සීස්ද අනේ මේ පළයන් ලැම්බ යන්න හරි හරි අඩෝ බොරු නෙමේ ඇත්ත අඩෝ ඒක විතරක් නෙමේ ෂෝස් ගොඩක් කියලා දින බර්ත්ඩේ පාටිස් එන්ගේජ්මන්ට්ස් ගොඩක් ඇවිල්ලා දින්නේ බා හරි 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 ඔය බර්ත්ඩේ පාටිස් එන්ගේජ්මන්ට් ඈ එතකොට පොල්ලේනේ මේ පල්ලියේ වුවයි කඳානේ ඔක්කොම ෂෝ ටික ගහන්නකෝ යා ඈ මේ සල්ලි අරන් ගිහිල්ලා මේ ආච්චි කන්නත් දෙක ගින්දි නේද දන්නේ උඹලා ලැජ්ජාවෙම කොයිද තියෙන්නේ කියලා බලන්න
ඔබ මේක කිව්වට තරහා ගන්න එපා. මම මේ ලෝකේ දැක්ක ලැජ්ජ නැති මේ කාඹ. පුරාම හිත පසඟ කරන පල්සු වලින් පිබිදෙන්න ගෝයා සබන් දැන් අලුත් වෙලා. හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. ජීවිත කාලෙම දුකක් දෙන්නයි කියලා හිතපු මිනිස්සයා. දුකක් නොදී හිටපු මිනිස්සයා. හොරි කියන මගේ හැම ප්‍රශ්නයකදීම එයා මා එක්ක හිටියා. ඒත් අද මම ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉද්දී එයා මාව දාලා ගිහිල්ලා. දවුණ දේත් එක්ක මට හිතුණා කල්පනාවක් කොහොමද නිකන් ඉන්නේ නැහැ කියලා. කල්පනාව කියන්නේ එහෙම නිකන් ඉන්න එකක් නෙවෙයි නේ බා. දැන් බලපන්. කීපාරක් මයිව මරන්නේ දුවද? කීපාරක් මයිට වට කරලා ගහන්නේ දුවද? මගේ ආසනේ ඔය මහි කියන එක ඉන්න බෑ. ඔබට ඒ දේ කරන්න බැරි නම් අතුල ඔබගේ මගේ තියෙන සම්බන්ධය නැහැ. ඒක කරන්න බැරි නම් එක මට කියපන්.